විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඒකාබද්ධ ග්‍රාම නිලධාරී සංගමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්ුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී අප රටේ ග්‍රාම නිලධාරී ශේෂ්ත්‍රය සෑම විටම මා අගය කළ රාජ්‍ය සේවා ශේෂ්ත්‍රය. ග්‍රාම නිලධාරී ශේෂ්ත්‍රෙන් විශේෂිත වූ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ප්‍රධාන වශයෙන් සේවා ව්‍යවස්ථාව අලුතෙන්ම ස්ථාපනය කිරීම, ඒ වගේම සාධාරණ නිසි වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. මේ ප්‍රශ්න දෙක සහ අනිකුත් ප්‍රශ්නත් සමග, විශේෂයෙන්ම රාජකාරී පහසුකම් ඇතුළු ඒ ප්‍රශ්නත් සමග අවස්ථාවන් ගණනාවකදී මුහුණ දෙන අභියෝග සියල්ලක්ම අපි ඉදිරිපත් කරා. මේව ක්‍රියාත්මක කරන්නේ නැතුව අමාත්‍යංශයේ ලේකම්වරයාටයි ආයතන අධ්‍යක්ෂකවරයාටයි හිතු මතයට තමන්ට රිසිසේ ව්‍යවස්ථාවක් සහ දීමනා ලේඛනයක් යැවීම ඉතාමත්ම වැරදි ක්‍රියාදාමයක්. ඒ වගේම මේ ඡන්දය වෙනුවෙන් ඡන්දනාම ලේඛන සකස් කිරීමේ ක්‍රියාවලියකට රුපියල් 13 බැගින් ලබා දෙන දීමනාව රුපියල් 30 යුතුයි කියලා මැතිවරණ කොමිසම නිර්දේශ කරත් තවමත් ඒ ක්‍රියාත්මක කරන්නට අමාත්‍යංශ බලධාරීන් අපොහොසත් වෙලා තිබෙනවා. ග්‍රාම නිලධාරීවරුන් යම්කිසි වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා ජනාධිපතිවරණය අඩපණ කරයි. ඒ අඩපණ කිරීම තුළින් රජයේ අරමුණුත් සාක්ෂාත් වෙයි කියන වක්‍ර හැඟීමක් තියෙනවා දෝ කියන සැකේ මාතුල තිබෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පොහොසත් රටක් ගොඩනගමු. DP Education. නමුත් මේ රට ග්‍රාම නිලධාරී සේවාවේ සිටින සියලුම නිලධාරී මහත්ම මහත්මීන් මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්දබලය සුරකින්නට කැප වෙනවා. ඒ නිසා ඔබ මේ 13-30 කිරීමේ ක්‍රියාවලිය ඡන්ද කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියකට ඕගොල්ලෝ එක කේවල් කරගන්න එපා. මොකද එවන් අමනෝඥෝ ග්‍රාම නිලධාරී සේවේ නැහැ. නමුත් මම එක දෙයක් කියන්න කැමතියි. මේවා ක්‍රියාත්මක කරන්නට වර්තමාන රජයට සහ බලධාරීන්ට කොන්දක් නැත්නම් තව මාස 3කින් මේ යෝජනා ටික ක්‍රියාත්මක කිරීමේ සත්‍යවාදී වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.